සමෝබුද්ධහාය ඒ භහග්‍යවත්තරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා බ කලනමිතරාශ්‍රදධාර උපාහිනි ඔස්සේ අපමාධයන සම්පාදීත උතුම් සදහම් පිළිසඳර වැගෙන දවසිත්ත අපි ඔබ ඉතා දයාවෙන් මුණගහෙනවා. ඉතින්න ගුරදේවොත්තම ලොකුසාන් හන්ස අපි පළමු කොට වන්දනා කරගන්නවා ඉතින් අපට අනුකම්පාවෙන්ම මේ සදහම් පිළිසඳර උදෙස්සා වැඩමුවන අපගේ පෙන් වස්සාවින්යන් වහන්සේ අද දවසත් වැඩමවා වදාල ඉතින්න වැඩම කොට වදාර පූජනයේ මහාසංග්‍රත්න අපි හම දෙනාම දෙපානමද ආදර ගෞරවෙන් පිළිගන්න ස්වාමිණී අපගේ නමස්කාරය වේවා සාදු 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 එතින අපිස්සෙහිපත් කරගන්නම් අද සැදැහැති දායකත්වය පිළිබඳව අංක දෙස්සේ දහටින් එක ඒ කැප්පෙටි පොළ පාර බදුල්ල නිවසෙහි පදිංචි පින්වත් සේලානි රත්නායක මෑණියන් නැතුළු පින්වත් හැම දෙෙන තමයි සැදැහැති දායකත්වය දරන්නේ ඒ ඔවන් ම යාාවන්සේ පත්කරගෙන අපි ඒකරාසි කරගන්නවා. එවගින් පින්වන් ඔබ දැහම දෙනාමත්. ඒකරාසි කරගෙන පින්වස්වා මිින්න් වහන්සේ. මු නැවතිලා දහම් කාර්ණනා හල දෙන ගන්න හෝරාවකට ආසන්න වෙලාවක් ලැබෙන මොහත හිති ගෞර වෙන්න ඒ සඳහ සෝදානම් වෙන්න කියෙන ආරාධනා කරන එමනම අපි හැම දෙනාම නැවත්ත මහාසඟරුවන වන්දනා කරමු ස්වාමිනි අපගේ නමස්කාරය වේවා ස්වාමීනිි අද දවසිත් අපි සතුටයි ඒ උතුම් අනුශාසනාවන්ට සවන් දෙන්න අපට අනුකම්පාවෙන් අනුශාසනා කරන සේක්වා අවසරයි ස්වාමිණනි. නමු බුද්ධායෙන් ම දෙෙනටන තෙරු සරණයි අපගේ ගුරුදේවෝත්තම පරම්පෝජනීය පින්නත් ලොකුසනාසයට නමස්කාරවේවා. ප පින්නත් මාත්‍ය අපි එදිනෙදා කටයුතු කරග නින්නොකට අනිත්තඇතක්ක එකතුවෙලා නින්නේ නිවසන් ගත්තොත් අම්මතාත්ත දරු ආච්චිසීය ඇහෙම ඉන්නවා. ඉට පස් අපි නිවසින්. එලියට බහපහම වටපිට අ්‍යයන්නවා. තවුට් අදුරටගේම කඩමන් ිඩිගට පස්සේ ගමේ අයමුණ ගහෙනවා තවසුට්ටක්ගේ පහම නගරයේ අයමුණ ගහෙනවා. තොට අපි ඕවනව එ මේ සම්බන්ධයක් ඇතිවෙන්නේ බාසාර කතාහරහනේද. තට තව කෙනෙක් එක්ක අපි අදහස්ස්ුවමාරු කරගන්නේ ඒ දේවල් ඇතිෙන මේ කතාකිරීමත් එක්ක. හැබැයි ඔය කතා කරන දේතුල, අපි හොඳ කල්පනාව ගීටේ නැතිවුණනොත් එහෙම අපි තුළ ගොඩා කකුසල් ලඇතියනවා රාගේයට අදාළ කතාවක් ඇතිවුණොත් අප හිතේ රාගයට අදාල වක්කු සල් ඇතිවයෙනවා. දවේශ දේශයට අදාල යම් කතාබාක් ඇතිවුනත් අප හිේ දේශය ඇතිවයෙනවා. දැන් අපි හිතුම ප්‍රූපාය නිදා ගන්නවා. අපි වාඩිවෙල ඉන්නවා. ප්‍රරූපායනය කතා කරනවා. කතහර මොනවා හරි ඔය ගැලපෙන් නැති. රටහරි නැතැන් ගම හරි මනසට ගලපෙන දෙක් කිය අපි හිට අරද අහගෙන දවේශයක් ඇතිවෙන ත මේ විදියට මේ බාහිර සමාජත් එක්ක තියෙන අපි සම්බන්ධතා භාසවරයික් එකතු වෙලා අපේ හිටේ නොයේ කාකාරයේ ලෝබය නිසා දේශය නිසා මොය නිසාහටගන්න නොය කක්සල් ඇතිෙනවා. ඉතින් අපි ඔය විදියේ අනිත් අඇග වචනහනකොට අපි තෝර්ලා බේරලා අපිට යහපතා පිරිස හැපේ පිණිස විතන පවතිනදී අපි ඇතිකරගන්න ලුසාහගරත් ඒ අපිට ගොඩාක් උපකාරයවා ලොකු දක්ෂකමක් ඉතින් ඒකද විශේෂයම අද අපම ඉගනගන්න දේශනාව ගොඩාක්දනෙක් කහලතින දේශ කකචපම සූත්‍රය මේ දේශනා වින් මං විශේෂයම කල්පනා කරේ අපිට ඒවිදිට එකක් කෙනා කියන වචන පොස්සයේ ගිහිල්ලා අප හිතේ අපි අකුසල් හටගන්න නැතුව. අපි තරහා අමනාපකම් හටගන්න ඇතුව හිටියොත් අපිට ඒකෙන් ලැබෙන ලාභය. ඉතින් බුදුරජන් වන්සේ දේශනා කළේ කොහොම අපි ඒ විදිහයට බාහිට සමාජත එක්ක ඇසරු කරගණඉන්නකොට කටයුතු කරන්න ඕනි කියලා. හි මේ දේශනයි ගොඩා ගුණධරම ගැන භාගන දේශනා කරනවා මේ කංකචෝපම දේශනාකරව කරන්න යම් පසුබිම් කතාවක් ඇතිවන. ඒ තමයි භාගගතුන්නාසේ වැඩහිට සැවැත්වර් ජේතවනාරාමි. එදා ඒ කාලේ, මෝලියි පක්්ුණ වාමෙන් හස පැවිදිට ශවාමෙන්හස නමක් මෝලි පක්්ුණ අපි පටිසෝ පාදිගෙන දේශනාව කත් තිගෙන ගත් ගැහුණ ඕ මෝලිය පක්්ුණ වාාව වහසේ මේශවාසගේ මේ උඩට කොන්්ඩේ මොල්ලියක්මගේ බැදලතිබිල තියෙනවා ගිහි කාලින්නකොට ඒකයි මෝලිය පක්ගුණ කියන නම හෙමොම වැටුණ පැවිනට පසෙත් මෝලී පක්්ගුණ වාසය කියලා කතාගල එතට මෝලි පක්ගුණන භික්‍ෂුුණඉන්නක් ඕනෑවට වැඩිය එකතු වෙලා ඉන්නවා කතාබා කර කර මොකද දෙන් ඔය රාජකාරාමී ජීතනාරමිකෙන් එක්ක වැටින් වෙන්ව ඇති බෙකළඟ සිට යම් යම් කරුණල භික් භික්ෂණන් හසලා ොන ගැවන හම මේ පක්්ගුණ ස්වාමන්හන්සේ භික්ෂුුණීෙන් එක්ක පමණට වැඩි එක තුළ කල් ගත කරවා. යම් හයකින් භික්‍ෂුවක් ඒ භික්‍ෂුුණේ නිදිරයේ ඒ පක්්ගුණ ස්වාමන් වහන්සේට මොනෝහරි කිව්වොත් එහෙම එතකොට මේ පග්ගුණ වාසිටකේන්තියනවා කියනවා නොසතුට පත්වෙනවා යම්යකින් භික්‍ෂුවක් ස්වාමින්හාසිදරී භික්ෂුනීන්ට මොනොහරකින්ගොත්හේම එතකොට ඒ භික්ෂුුණින්ටත් කේන්තියනවා කියැ භික්‍ෂුණන් ඉදිරී පක්්ුණ ස්වාමීන්හාසයගේ යම් දොසත් හෝ යම් කිසි දෙයක් කියන්න බ ඇතකට භික්‍ෂුට කේ තියවා. තට භික්ෂුණුවන්ගේ යම් කිසි දොසක් හෝමකුත් කියන්න බෑ පක්්ුණ වාහසනග මේ පග්ුණු සාවාසිට කේන්තියනවා දැන් අපිටත්තේමන අපට හිතවත් ගොටාක් නැංගතු ඉන්න කෙනෙක් ගැන මොහර කිවත් හෙම එක පාරම කේන්තියක් යෙනවා ඒවගේ මේක දැන් ලොකුවට යනවා මේ ප්‍රස්නේ. එතකට දවසක් ශවාසනමක් කල්පනා කර මේ සුදුස දෙයක් නෙමේ. භික්ෂුන් ඉන්න එක පමණට වඩා එකතුවෙලා ඉන්න එක ඒත් එක්ක මේ කාරණ මුල් කරගෙන ඕනුන් කේයින්තිය ඇති කරගන්න හමනාපු වෙනවා. දවසත් භික්‍ෂුන් හන්සේ ම භාග්‍යතසාකට ගිය හල භාග්‍යතුන්හන්සට වන්දනා කළ පැත්තකින් වාඩ වන. පැත්තකින් වාඩිවෙලා කිව ස්වාමීනය මේ මෝලිය පගගුණ ස්වාමන්හසේ භික්‍ෂනීන්න ඕනවට වටඇතුවෙ අයින්න පමණට එකතු වෙලා. යම් ඒකින් පග්ුණ ස්වාමෙන්න් හා සිදිරියේ භික්‍ෂුණනී ගැන මනවහර දෙයක් කිවොත් එහෙම මේ පග්ගුණ ශහන්සට කේන්ති යනවා. ඇවිස් වෙනවා තරා ඇති වෙනවා. ඒවගේම තමයි භික්‍ෂනේෙන් ඉදිරයේ පග්ගුණු ස්වාමීන්හන්සේට යම් කිසි දොසක් කිවොත් හේම? එතකොට භික්‍ෂුණන්ට කේන් තියන්න නොසතට වෙනවා රන්ඩු අල්ලනවා. ස්වාමීනී මේ විදියට මේ පගගුණ ශහන්සේ භික්‍ෂුණින් එක්ක බොහෝම එකතු වෙලා පමණට වඩා අයකතු වෙලා කල් ගත කරනවා කෙල කිව්වා. දැන් සාමාන්‍යයේ මේ මහත්තේ දැන් කේලමක්ද. අවසරස්වා මේ කේලමක් ද ඇයිදැ පක්්ුණ ස්වාමෙන්න්නස භික්ෂුණණඉහසලලා එක්ක ඉන්නවා. එතකොට ඒ ඕනොවුන්ට ඕනෝ නිස්සර කාටත් දොසකොත් කේඉදිගන්නවා. අද බොහෝ දෙනෙක් කොය වගේ දෙක්ව නම් අන්න අපට වවාදාලනෙ කියල පැත්තෙක් ඉන්න මොකද සමර්ටිතෙන් යාලගේ වැද්දක් බුදුරජාන්තෙක් නැතන් ගරුවර ඇත්තක කිවතම කේලමක් කියවා කියන ස්වාමි මෙතනදී මේ අ්‍යවශයෙන් පැමිණිලි කරන්න වන. ඕ අනුකම් පාල දැන් අද ගොඩාක් දෙනෙක් කරන්නේ අනිසායගේ වැඩදි දැක දැක දෙමාපියන්ට කියන්න . ඒ කේලමක් වයි කියලා. එහමනැත්තං ආයධන ප්‍රධානයට කියන්න තමන්ට අත්තායක් කන ආයතනත් තානයක් වෙන දෙයක් වෙන්නේ. බලාග ඉන්න පැත්ති කලා නෑ විගොල්ලොක යින්තිගන්නවා. අම නාපයනවා. එහෙම බැහැ යම් වරදක්ෂසි දෙනවන යම්විසි කෙනෙක් අතින් එතකොට ඒක අනු කකම්පාාවෙන් ගිහිරු දැනුවත් කළ යුතුයට දැනුවත් කරන්න ඒ කේලංකීමක් නෙමේ. මේක ගිහි පැවිදිත් සමාජය අද බහොලව තියෙනෙ අන්නෙ ඔවට අතදාලා නිකන් අපි ඕන්නෑ මෙවවෙන්න කියලා. නිහඩ වෙනවා එක සුදුසන මේ ශවාමීන්හස කියීල බදුරජාන්සට පැමිණි ලිකරා ඇතට භාග්‍යත වහසේ භික්‍ෂුවකට කතා කරලා කිව්වා මේ පග්ගුණ සංස්ත්‍රෙන්න කියලා. දී පගගොුණ වාමන් වහන්සේ පනවිඩ කියම පග්ගන වාවින්හසේ භාග්‍යතුනාසළඟට ඇල පැත්තකින් වාඩ නවන්දනා කරලා. බුදුරජාන්සේ වෙලා පක්ගුණ සහ සිංහ පක්්ගොන ඔබ මේ භික්‍ෂුුණෙන් එක පමණට වඩ එකතු වෙලා ඉන්නකගේ නැත්ද දෙකෙ හ. භික්ෂුණීන් වහන්සේලත් ඔබ වහන්සත් එක් ඕනවරඩි හිතවත්තල එකතුළයික නැත්තත්ද යම් හේකින් ඔබ දිරේ භික්‍ෂනීන් ොස් කිවොත් ඔබට කේන්ති යව කියන්නේ. භික්‍ෂුනන්ඉදිරි බටේ මේම නොහරකිවත් භික්‍ෂුණීන්ට කේන්ති යනව කියන්නේ ඔය දෙගොල් රන්්ඩුවට එනවා කියන්නේ මේ ඇත්තත් දෙ කෙල හෝ . පගල ඇත්ත ස්වාමීෙන් හම දෙ යන්න වෙනවතමයි කැකිව. ඇත්ත කතා කර. බුදුරජාණන්සේ කෙලිම ප්‍රශ්නයක්කානවා. පක්ගුණ? ිහි ීවිතය ඇතල හරන ්‍රද්ා ්ද කලාව එදකට මේ සාාජක වහමයි ස්වාමයෙන් මන් ශ්‍රද්ධායන් පැවිදිනැකිව භාගතුන දේශනා කරන පක් ගොන ගිහිජීවිතය අත්හැල සද්ධායෙන් පැවිදි වෙච්චි කුල පුත්‍රයකට වය විදියට භික්ෂුුණීන් එක පම්මණට වඩ එක තුළ න්නවා කෙන එක ගැලපෙන දෙයක් නෙමේ කියලා කිවා ඒක නිසා පක්ගන්න ඔබට මේ භික්ෂුන ඔබ ඉදිරයේ භික්‍ෂනීට මනවවාර දොසක් කිව්වත් එහෙම ඔබ තුළ යම්කිසි ඒ භික්ෂුුණීන් ගැන බැඳීමක් තියෙනවාන. බැදීම් සහගත සිතිවිලහාරි ඇතිවුනොත්හේම ඒක දුරුකර ගන්න කියලා කිවවා. ඒ ශ්‍රද්ධහයන් පැවැදින භික්‍ෂුණ එකතු අතා කර කරින්ද. නැහැ. ඒවගේම තම පක්ගුණ ඔබ මේ විදිටත් තික්මයෙන් ලෝන කියලා කිවවා. ඒ තමයි ය ඒ භික්‍ෂුුණී ගැන හැගි මේ කවරහර දොසක් කිව්වත්න්. කොට ඔබට භික්ෂුණින් ගනයම් බැදීමක් බැඳීම් සහගත් සිතිවල ඇතිව තව දර කරන්නවන්න. ඒ වගේම තමයි ඔබ ඒ විදිර දොස් මොනෝහර කිව භික්‍ෂුණට ඔබ පාපී වචන කියන්න ොද නෑ කක මාගේ හිත වෙනස් කරගන්නෑ කියලා මම හිතානුකම්පුව ඉන්නවා දවේශයන් තොරෝ මෛත්‍රයෙන් ඉන්නවා කියලා පක් ගුණ ඔබ ඇයවිදිට හක් මෙෙන්න්න කිය. මත්්‍ය අපිත් මේ සාමාන්‍ය සමාජින්නකොට අපි දැන් දේශපාලනය ගත්තවතිෙම හරියට මේක තියෙනවා. ඒ දේශපාලත්ි ඔක්කෝ මොක්කොම සමගී සමහරයට. ඒයාලා ොරුවට ස්ටේජ්ලටයි ලෝනුට කෑ ගන්න අවසාසයට වෙඩින් එකටයි පාටියකට හැම එක්කට මොක්කොම එකට එක තුලා හිනාම ඉන්නවා. මේ ගමී එක ගෙදර ඉන්න අය අරියට ැ අරියට මෙහමකිව මෙහමයි කෙලන්න අනිතෙක් රත ගැටෙනවා. කිසි තේරුමක් නැහැ? යාලා දන්නත්ය අපි කවුද කියලා අපිට ලැබවෙච්චි කි දෙයක් ඇත්තිත් නැහැ. ඇබැයි අපි මෙහේ කන්තියරග නමනාපවෙලා දොස් පරොස්කම් කියවලා ඇයි මෙහම කෙේෙල වෙරල දැන් අන්්බු දබරන කොච්චරය න්දකාලනට මිනිස්සු ගම්මල ගහ ැනගන්නවාද. එන කොටා ගන්නවාද. ඒක දේශපල නද දාලන්න යාලටවන චන්දෙටි ගන්නකම් විතරයි. ඉතින් ඒක නිසා හැම තැනකතිම මේ වගේ. තවත් කනකොට දොසක් අමනාපයක් කියනකට. අපේ හිතේ දේශයක් අමනාපයක් කියෙනවන ඒන බැදීමක් එක් ඒකනි සයේ බැදීම ඇතිකරගන්න එපා කියන කියා. ඒවාගේම තමයි යාහට දොස් පරොස් කියනකොට අපේ හිට දවේශයක් අමනාපයක් ඇතිකරගන්න එපා කියල කියන. ඒකට ප්‍රතිවිරුද්ජ ප්‍රතිවිරුද්ධ වචන කතා කරන්න එපා කියලා කිව්වා. හොකද මේ සසර්යන ප්‍රශ්නයන්න මේක . ඊලට බුදුරජණ දේශනා කරන පක්ගුණ ඔබ ඉදිරී යම් කිසි කෙනෙක්. භික්‍ෂුණයට අතින් පහර දුන්නවොත් එහෙම. ගල්වලින් ගැහුවොත්. පොළිවලින් ගැහවුවොත් අවුදකින් පහරදුන්නොත් ඒවුනත් පක් ගුණ ඔබට ඒ භික්‍ෂුණුවන් කරේ බැදී යාන සිවිල්ලක් ඇතිවනත් බැඳීමක් ඇතනේ බැදීම නැතිකර ගන්නවන කියකිෙන. ගැන තමන් අදා නැතිවිදියට ඉන්නඕන කියන කිවවා. ඇයි සවධායන් පැවිදි වෙච්චිෙනෙක්ම. ඒවගේ තමයි අන්න අය ර්ඩු දබරවයේ ව. අපිට අදාල නැතිවට අපි ගිහිල්ලිවරලා අපි විද වන වට පස්සේ. කියවා භික්ෂුනීන් ටොයිවිතර ගැහුවොත්හෙම ඔබ හිතන එක මං මගේ හිත වෙනස් කර ගන්නහ මන් නපුරු වචනයක් කියන්නේ මං හිතානුකාම්ික දවේශයන්තතුරෝ මෛත්‍රයෙන් ඉන්නවා කියලා ඔහොම හික්මක්න කිව. ඒ විතර නෙමේ පක්ගුණ ඔබ ඉදිරිියෙ වෙන කවුරුහරයලක් ඔබට මනොහරි කිව්වත් ඔබට දොස්පාරොස් කිව්වොත්තහම ඔබට ඔබ ගැනෙ පැදීමක් ඇවුණොත්තෙම ඒමට හමක මොදක ලිවරලා ආ මේ බැදීමත් නැති කරගන්න කියනක ඒවාගේම තමයි හොඳට හිත අධිෂ්ඨාන කරගනික මමන නොපුර වචන කියන්නේ. මම හිතානු කාම්තිිුවඉන්න මන් දේශන්තුර මෛතරීෙන් ඉන්නවාක ොම හික්නැ කියනැකව. ඒවගේ පක්ගොන්න කවගහල් ඔබට අතින් ගැහුවොත් ගල්ලොලින් ගැහුවත් පොලෝලින් ගැහුවොත් ආවු දෙකින් පහර දුන්නවත්න් එහෙ මොනන් ඔබට ඔබගැ බැදීම සහත සිවල ඇතුවනොත්තම. ඔබට ඔබ ැ යෙන බැඳීමම් සහිත සිතිවිලි දුරු කරගන්න කියලා කියනවා. මේ කයිකෙනෙ ගුටිකණ්ඩ හෙදිච්ච එකක්. ඒක නිසයි මේ ගොටිකන්නේ මම හිත වෙනස් කරගන්න එ නපුර වචනයක් කියන්න හිතානු කම්පියෝ වයරයෙන් තොරව ඉන්නකට ලොහම හික්වෙන්න කියලා කියවා. දැම් බලනම අපිට පුරදදුුවෙන්න්න කොච්ච දේවල් යෙනවාද. අනිත්තාඇගේ දොස් පරෝස් ැනුම් බැනු ඒ ඉවසගන්න පුළුවන් වන්න ෝනි කියලා කියනවා. ඊට පසි බුදුරජා දේශනාක ඒවෙලා බාගිතුන භික්‍ෂුන්හස ම දැම මේ පග්ුණු වාසිත ඔයවවාද කළ භික්ෂුුණනාසල තින්නවා බුදුරජා දේශනා කෙන පිවත් මහනන ඇත්තේම භික්‍ුන්ාසල බගේ හිත සතුටු කරපු කාලයක් තිබ්බ කියලා කිවා. මේකයැන් ශාසෙන්ට යම් කාලයක් ගිහිල්ලමින්. පින්වත් මහනන මම එක දවසක් කිව්වා මහනනේ මම එක වේලායි වල දන්නේ. එක වේලක් වලදන මට ලෙඩත් අඩු කරදරත් අඩු ඇගඩත් පහසුවයි. සරීර ශක්තියත් තියෙනවා. ජීවිතෙත් පහසුයි කියලා. පිවත් මහයින්නේ එන් නොබත් එක වේලක් පලදන්න. විකාලය අනු බව කරන්න දෙපා. එතකොට එක් වේලක් වලදර ඔබටම තේරේවි ලෙඩ අඩු බව. කරදර අඩු බව සැහැල්ලු බව සරීර ශක්තියත් සුව පහස ජීවිතයත් ඇති වෙනවා කියලා. මට ඔච්චනැයි කියන්න ඕනුනේ. ඇන ඇන්න සිල්පද පණවන් ඕනුනේ නෑ කියලකිව. ඒ කියපු ගමන් භික්‍ෂුන් වහන්සේලාට ඒ කියපිදේ පුරුදු කරගන්න මම සිහි පැද්දුව විතරයි කියලා කියනවා. හරියට ඒක මේ වගේ කියලා කියනවා. ඔන්න සමතලා භෝමියක හතරමං හන්දික අස්වෝ බැඳපු රතයක් තියෙනවා කියලා කියෙන. හොදර්ට හික්මචි ශ්‍රේෂ් අස්සයඉන්නේ. ඒ අ අස්ව ධම්ම සාරත අශයාව දමනයකන නැතන් අස්වකරඇත්ති පදිනගෙන ඉන්නඕනේ එයාට තියෙන්නේ. අරත් ලඟටඇවිල්ල රත්ත නැගල වම්වතින් රැහැම්පට ඇරගෙන දකුණවතින් කෙවිට ඇරගෙනනිවර වෙලා යං කියන්න විතර කියලා කියනු. අශයෝ ගානටේ ගමන යනවා කියලා කියනු. මහර නොෝයගේ තමයි කෙලකි නිස්සර භික්ෂුන්ට මට සිහිය උපදවන් විතර ඇතිබෙ කියලා කියනවා මෙච්චර අරබුද තිබු නෑ කියලා කියනවා. එහනම් මේ අරබුදේ සෑහැෙන දුරට ගිහිල්ල ලොකුවට පින්නත් මහ නය නිසා ඔබ අ කුසල් දුර කරගන්න කියලා කියවා. ල්ද හම් දියුණුරගන්න ගොඩාක් මහස වෙන්ඩ ඕන කෙ කිව. අන්න එතකොට ඔබටත් මේ බුද්ධසාාසනය දියුණුවක් විශේෂ දියුණුවක් මහා දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියන කිය. එහ අපි මහන්සේන්න ඕනේ දෙමකක්ද. අකුසල් දුරු කරන්න කුසල් දහම් දියුණු කරන්න. නිරන්තරයේ මේකට උත්සාහයක ඉදිලා ඉන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ දේට. එතකොට අපි මේ බුද්ධසාසනයේ දියුණුවක් විේෂ දියුණුවක් මහ දියුණුවක් ඇතිරගන්න පුළුවන් කියෙන කිය. හ මේ වගේ දෙයක් කියලා කිව. ඔන්න ගමක් හරි නියම් ගමක් හරලඟ තියන සල්වනාන්තරය. සල් මල් පිපෙන වනන්තරයක් තියෙනවා. හැබැයි මේක කාලයක් සුද්ධ පවිත්ත කරලා නැහැ. එතකොට මේක කැලේ හැදිලා තියෙන්නේ. වැල් ගිහිල්ල ගස් පැහටිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එක ඒ ආකාරය පිළල හැදිල තියනේ ගස්වල. එදැ මේ අපි විත්‍ර වෙච්චි සල් වනන්තරයක්. වැ මේක හිත කැමති, හපත කැමති මනුසයෙක් මුක්ද කරන්නේ ඒ සල්වනාන්ත්‍රීට ගිහිල්ල අර අනවාශ්‍ය ඇවිල්ල කැතර තියන අතු කපල අයින් කරනවා. පිළල හැදිච්චා අයින් කරනවා යාට හැදිල තියෙන වල් කැලේ අයිම් කරනවා. එහෙම අයින්කරපු හම පස්සේ කාලක යනකට ඉට පස්සේ සල්වලට හොදට ඉරේලියයේ වැටෙන්ට සලස්ස වන සල්ගස්වලට ඊට පස්සේ ගස්වලට පොහොරදානෝ කාලයක් යනකොට ගාල්යක් යනකොට දළුදාලා ලස්සනට අතු විහිදිලා මල් පිපිල වෙලේ සල් වනාන්තර හරිී ලස්සනට බබලනොවා කියන. ඇයි අර පිළල අයින් කරපු නිසා. අපේ ජීවිතවල තියෙන පිළල දමයි අකුසල්. අරසල් වනාන්ත්‍රේ තියෙන පිළල අනමාශ්‍ය වැල් ආදී දේව. ඒවා අයිංකරාට පශය තමාට සල් වනාතය ලස්සනට බැබලුනේ. අලුති මල් පිපිල ලස්සනවනි. ඒවගේ තමයි අපේ ජීවිතේ අපි අකුසල් දුරු කරන්නඕනි. අප ජීවිත අකුසල්තම් පිළල වගේ සල්වන්තය පිළළ වගේත ම අකුසල්. ඒවා දියුණු කරන්න ගොඩ අකුසල් ප්‍රහාණය කරන් ගොඩාක් මහන්සවේඳකෙන්. කුසල් දියුණු කරගන්න ගොඩාක් මහන්ස්යන්න කෙනවා ඇතකොට මේ බුද්ධ ශාශනය දියුණුවක් විශේෂ දියුණුවක් මහත් දියුණුවක් ලබාගන්න පුළුවන්. එහෙම නැතුව වෙන වෙන දේවල්වලින් අප අකුසල් වඩාගන කොසල් පිරිහ වගත්තත් මේ ශාසනය දියුණුවක් ලබන්න බෑ. ට බුරජා දේශනා කන මහන්නන්නේ මේ බලන්න බුදුරජන් හරිැන් මහාකාරු නිකයි උන්හසේ නාන්සේ උපමාවක් කියන මහන්මක් ඉස්සර වේචි දෙද කියලා කියනවා. මේ සැවැටනුවර හිටියන වේදේහිකා කියලා ග්‍රහපතිනා එයාට හිටියා කියනවා එයා ගැන කීතිරාවය පැතිල්ලාත් තිබවා කියලා කියනවා මේ වේදේහිකා කියලා කියන්නේගොටා කීකරු කෙනෙින් ගොඩා කැටහත් පැවතුම් මැතිකෙනෙින් වේදේහිකා උපසාන්තයි කියලා. එතකොට මේ වේදහිකාට හිටියගෙන කාලිය කියර දාසියක්. එදකොට දවසක්ඒ කාලි දාසිට හිතුා මගේ බැඩම් ගැන. ස්වාමී දියනිය ගැන යහපත් කීර්තින පැතිරෙන මෙයා සාන්තයි ඒ වගේම මේ කීකරුවයි ඒගේ මෙයා ගොඩා යහපත් කෙනෙ උපසසාන්ත බවට පත් විච්චි කෙනෙක් කියනවරල මේ පැතිලෙන කීතිනාවය. ඇත්තට මගේ ස්වාමී දියණියට කෝපය නැද්ද. තට මයාතුල මේ නැති තියෙන ගුණමද මෙයා ප්‍රකට කරගෙන ඉන්නේ එහම නැත්තම් මං හොඳට හොයලා බල්ල වැඩකරන නිසා මෙයාගේ තියන කෝපය මතුවෙන්න ඇැදද. මෙයාගෙ ය ඇවිශ්ච්චිගත මතුවවෙෙන් නැද්ද කක මම් මේ එකකටි කච්චෙක් කර බලන්න ඕන කියන. දැන් අභියෝගි භාරගත්තා කෙදරන්න වැඩකාර කෙල්ල. ඊට පස්සමකද කරේ මේ කාලි එදා නැගෙටින් නැතු ඉටිය. මේ විමසල බල අන් ෝන කියලා. උදේම අවදරේ නැහැ එතකට වේදයකා කියලලා වෙයි කෙල්ලි කාලි කියලා හෙවවා. උඹ නැගිටි නැද්දික ෙවතාව. මේ අනේ නෑ කියලාකිව. ඇයි නගිටි නැතිබ කියලා හෙවා. එතකටව නෑ මොකවත් නෑ කියලා. කියපු ගම්මම වේදකාට කන්තිගිය. කේදරකෙනවා මේ පවකාර වැඩ කාරයතොරට තෝ මොකුත් ෙඩක් නැතුව හිදනෙ කියලිවෙරලා කෝප වෙලා නොසතුල ඇයි බැම හකුළ ගත්තතා කියලා කියවා. කියලා ගසගන ගිය එතකොඩ මේ කාලට ිහිතුුණ රි මැඩම්ට කයින්තිය තියෙනවා මං හොඳට හොයලා බලල වැඩ කරන නිසා මෙට කේන්තියන්න කාරණයක් නැහැ ඒක නිසයි මේ කේන්තියන්න ඇත්තේ උපසාතයකෙන් හැමතන පැතිරෙන්නේ මං තවත්මියාව චෙක් කරලා බලන්න ඕොනනි කියලා පව්වදා ඊටල් වැඩිය දවල්වනිකං හිටියා එදත් තවා ඇවිල් ඇැහ්වා කෙල්ලේ කාලෙ කිවවා ඇැයිස්වාමී දියනනි කිවවා උඹ මොකෝ අද ගොඩක් වෙලාන ගෙටේ කිය හැව ඒ නෑ මය එතකට මොකදකරේ ලින් ඇහි ැමකලන කරේ පවකාර වැඩකාර උඹ ගොඩා ගදාල්ලනට මොකුවත් නැතු නේද කියල්ලා කේයි දිගත්ත නොසත්තුටතු වෙෙලා යින්න පටන් ගත්ත. එතකට කලින් ඇහිබැම්පිය අකුළුව ගත්ත විතරයි. දැන් හොඳට දෙස්තියනවා. මන් තවත් මේක චෙක් කල බලන්නඕන කියලලා තුමේ නිදවසේ තවත් පරක් වෙන නිදාගත්තමය. නිදාාග හොදට දල්ල දා ට කල න ට. නැගිට නොකටම මේ වේදයක ගියා ගිහි ලැවක් කෙල්ලෙ කාලි කියෙලව ඇයිස්ොම මිදිරින් ෝ ොකෝ මේ දවල්ලනකං හිිට නැගිට නැතිකරන අනේ මොකුත් නෑ කියලා පවකාර වැඩකාරරිේ එහනක මොකව නැතුවයි හොතට දවල්ලනකන් ඉඳල නැගිට්න කේන්ති ගයා නොසතුට සිත් ඇතිකරගත් අන්තිම දොරපොල් ලැරගෙන දශී ඔලුවට ගහගන ගාගන ගියා කියලා. මේ එතකොට දාස ඉසිදා මේ කාලි දාශය මුගද කලේ ඔඩුව පැලිල ලේ ගල දදි ගෙන් එලියරි පැෙන්න්න. ඉලිරි පැල්ලා බට පිටාවයට කෑ ගහ කියන්න ගත්තා මේ බලන්ඩ කියලක මගේ ස්වාමිදියනගේ වැඩේ මගේ මැඩම්ගේ වැඩේ. මං මෙච්චර හොඳට හොවෙලා බල්ලා වැඩකර කර හිටිය මෙයා උපසාන්තයි කියලා කියන සංසිදිල ඉන්න කියලා කියනවා. හැබැයි දවස දෙකක් දවල් දෙලා නැගෙට්ට කියලා මේ බලන්ඩ දොරපොල් ගහල වෙල්ලලා මගේ ඔඩුව පැළුවවා කියලා කියන්න. එතකට වේදයහිකා ගැ අප කීත පැතිල්ලා ගිය කොම වේදේහිකා නපුොරුයි දරුණුයි වේදේහිකා නොසන්සුම් කෙනෙක් ෙල්ලිවරලා පතින බුදුරජාන්ය මහන්න්නන්නේ ඔන්න නොේවගේ තමයි කනු සමහර අයට ප්‍රශ්චනයක් ඇති නොවෙනකන් තමයි එකෙන කීකරුකම තියන්නේ. අකීකරුවෙන්ට හේතුවක් නොවනකා විතරයි කීකරුකම තියෙන්නේ උපසාත භවතියන්නේ සංසිීදුරු භවතියෙන්නේ යම් දවසක තමන් ටක ඇති වචන අහන් ලැබුණ ොත්ත හෙම. එදාට සමයි අකකරුම් බලන්න තියන්නේෙ කියලා කියෙන. යා එදාට කිපෙනවා කියලා කියෙන. එදාට තයිගේ උපසාන්තකම බලන්න තියෙන්නේ කියලා කිය. බුදුරජා ස්වාමන්හසලට දේශනා කර නසිදේන මහන්නන්නේ මම කිය නෑ කිය භික්‍ෂුවක් කීකරුයි කියලා. පින් චීවර පින්ට පාශේනවාසන බිහෙත් පිරිකර හොඳදට ලැබෙනකොට කීකරු ඉන්නවල එයාට මංගේකරු කිය කීකරු කියලා කියන්න නෑ කියලා කියෙන. මොක දේකට හේතුව. චීවර පිට පාසේ ාසන ගිලම් පස බෙත් නොැබෙනකොට අ කකීකරුවෙනවා කියෙන. අකීකරුබවට පත්වෙනවා කියලා කියන්නේ. ඊට පාස්සුන් අ දේශන මහනනිය භික්‍ෂුව ධර්මයටම සත්කාර කරමින්. ධර්මයටම ගෞරෝ කරමින්. ධර්මයටම සැලකිලි දක්කමින් කීකරුවෙන වන. ඒ කීකරුබවට පත්වෙනවන අන්නයට එයි මම කීකරුවයි කියලා කියන්. ඒ නිසා මහනන මේ විදියට හක්මෙන්ද කියලා කියන්න. ධරමයටම සත්කාර කරමි ධරමයටම ගෞරව කරමින් ධරමියටම සැලකිරිි දක්කමින් කීකරු බවට පත්වෙනවාකිින් ඒ නිසා ගිහිජීවිතය ගත කරන ඔබත් ඔබට ඕන්න විදිහයට දේවල් ලැබෙනකොට විතරක් කීකරු වෙලා. ඒ දේවල් ලේවෙන ඒ ඕන විදිට සිද්ධවෙෙන් නැතිවෙනකොට අකීකරුවෙන වල ඔබ සංසිේදුනු කෙනෙක් නෙමේ. භාග්‍ය තුනාස් ගම් සාහස විටු කරන කෙනෙ නෙම අපි ලාබ සත්කාරකී තිපසංසාාවට නමේ කීකරවෙන්ව. ධරමයට. ධර්මයට සත්කාර කරන්නවා ධර්මයට ගෞරව කරමින්. ගෞරෝ ධරමයට සැලකින් දක්වමින් අපි කීකර නම් මේ ලෝකෙ මකත් වෙලා කලබල නත් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අපට සංසි දෙන්න පුළුවවා. බුදුරජන් සීට පසි දේශනා කරන මෙන්න මේ හරි වැද ගත් මහත්වය මහනන්නේ අනුම්ගේ මචන අහන් ලැබෙන ක්‍රම පහක් තියරවා කියල කිය. අපිට. අනිත්තා ඇත් එක් එකට වාසය කරනකොට අනුන්ගේ වචන අහල් ලැබෙන කරම පහක්තියනු ඒ තමයි කලටත් අකළටත් අහන් ලැබෙනවා සුදුස් වෙලාවෙත් නුසුදු ශලාවත් අහන් ලැබෙනවා. සත්‍ය වචයනු තසත්්‍ය වචනයනු අහන් ලැබෙනු මේවා අපි ඕන තරන් අහන දේවා සත්‍ය වචනයුම් තසත්්්‍යවත් අසත්‍ය වචන තන් මොලොක් විදිහටත් නපුරු විදියටත් අහන් ලැබෙනවකින්. ඒ වගේම යහපත ඇති කරන වචනත් අහන් ලැබෙනවා. අයහපත ඇතිකරන වචනත් නහන් ලබෙනවා මෛත්‍රීසිත් ඇතිවත් දේශසිත් ඇතිවත් ඔහ විදිහට අපිට වචනහන් ලැබෙන බලන්න මෙතෙක් කල් අපිට හල් ලබිච්චි වචන මේ පස් ආකාරයට කොටස් කරන්න පුළුව ස්කලට අකලට සතතියෙන් අසත්තියේ මොලොක් විදිහට පරුස විදිහයට නපුරු විදිහයට යහපත ඇති කරන වචන අයහපත ඇතිකරන වචන මෛත්‍රී සිතින් දේශ හිති. ඔය ආකාරෙන් තම වචනහන් ලැබෙන්නේ. මහනනි අන් අය ඔබට කලටත් අකළටත් වචන කියන්න පුළුවන්. සත්තතියනුත් තසත්තියනුත් වචන කියන්න පුළුවන්. මොලොක් විදිහටත් නපුරු විදිරත් කියන්න පුළුවන්. යහපත පිණිසත් අයහපත පිණිසත් වචන කියන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී සිතනු දේශහිතනුත් කියන්නට පුළුවන් කියලා කියන. හාන් ඔය කොයි විදිහට වචනහන් ලැබුණත්න්. ඔබ හිත වෙනස් කරගන්න දෙපා කියලා කියන. මම නං නපුරු වචනයක් පිට කරන්න නැහැ. මම හිතානුකම්පිය ඉන්නවා. මම දවේශයෙන්තොරව මෛත්‍රියෙන් ඉන්නවා. මම සියලු ලෝක සත්ව්‍ය නරමුණු කරගන මෛත්‍රියම් පුරුදු කරනවා ප්‍රමාණ රහිතකොට වෛර නැති දවේශයෙන්තොර මෙච්චිතන් පදුරණ වාසය කරනවා කියලා ඔන්න ඇවිදෙ ඔබ හික්මෙන් ඕනි කියලා කියනවා. ඒක හරියට මේ වගේ දෙයක් කියලා කියන. න එක්තන පුරුෂයක්කන්නවා යා උදැල්ලකුයි කෝඩෙකු ඇරගෙන එනවා යම් තැනකට. ඇවිල් එල්ලකෙන ම උදල්ලායි කූඩේ ඇරගෙනයි මේ පොලොව නැති කරන්නඩික හියි. මං මේ කූඩට පස් අරං කියල පොලොෝ කපල කපල කොටලා මම්ම පොලෝ නැත්තට නති කරදානවා කිය. හිතලා එයා මොකද කරන්නේ ඒ ඒ තැන හාරනව. කාරලා කූඩපුල පස් විසුරුවනවා. ආපෝහාරන ආපව පස් විසුරුවනවා ආපෝ ආපහෝ පස් විසුරුවනවා. ඊත්පස් කෙළගානෝ හොදටම. තැන් තැම්වල මූත්‍රා කරනවා. මේ පොලෝ නැති කරන්න ඉතාය. මං මේ පොළොව නැති කරනව පොළොව නැතිවියන් නැතිවියන් කියන කපනවා කොටනව කෙළගහන්න මූත්‍රා කරනවා. දැම් මෙහෙම කරනවා. හැබැයි බුදුරජාශයන මහනින් මකක් දයගෙන් හිතෙන්නේ. අර මනු සට පුළුවන්ද පොලෝ නොව කරන්න. පොලෝ නැති කරන්න පුළුවන්ද. බෑ බුදුරජාන් වාසික ස්වාිනයාටහෙම කරන්න බෑ ක කියනවා. ඒිත් හනහමරන්න ැරි කියලා කියනවා. ස්වාමිනිි මේ මහපොලෝ ගොට ආ ගැපරුවකින්. මැනල ඉවර කරන්න බැහැ. ඒනිසා මහපොෝ නොපොලොක් කරනක ලේසි වැඩක් නෙම එහෙම කරන්් ගියොත් ඉතින් ඒ පුද්ගලට සිදධන ලාන්තල හෙස පත්වක විතර කියල කියෙන. මහනන ආගේ වගේ. ඔබට මහපොලෝවගේ හිතං ඉන්න කියලා කියන. මහ පොවට ඇවිලා නැත් කරන කිය ට බැහැනි ඒගේ ඔබටත් කලටත් අකළටත් සත්‍යයු අසාත්‍යයනුත් මොලොෝක් වචන පරුස වචන යහපත අයහපත පිණිස දවේශී මෛත්‍රීෙන් වචන කියනකට ඔබ පොලෝවගේ ඉන්න කියලා කියනවා. කම්පාට පත්වෙන්නේ නැතුව ඉන්න කියලා කියනවා. හිත වෙනස් කරගන්නතු මෛත්‍රී සිතින් වාසය කරන්න කියනවා. මහනන ඔබට කලටත් කකට සත්ත්‍යයනුත් අසත්‍යයනුත් මොලොක් විදිහයටට පලුසවිදිහයටට යහපත පිසත් අයහපත පිසත් මෛත්‍රණුත් දේශනුත් වචන අනිත්තා එකයාාව. එහෙම කියවනකොට ඔබ නම් දේශහිතක් ඇති කරගන්න එපා කියනවා. අමනාපිතක් ඇති කරගන්න එපා කියලා කියනවා. ඉට පස්සේ ඔබ ඒකට ප්‍රතිවඋත්්‍ර දෙන්න යන්න එපා කියලා කියනවා. බදුජණ දේශනා කන මහරණයක මේ වගේ දෙයක් කියලා කියනවා. ඔන්න කෙනෙක් ඉන්නවා එයා නිල්පාට කහපාට රතුපාට මදිරියපාට සහයම් ඇැරගෙන පින්සලපු තැරගෙනනවා. එරං ඇවෙල කියනවා ඕවු බලන්න මම මේ ආකාශ පින්තුරු අඳනු. මේ අවකාශේ තියනවා මේ අවකාශම පිත් පින්තුරු අඳනවා කියලා මොක දෙ කරන්නේ අර මනුසයක් තීන්ත භාජනය ඇරගන්න අරතීතගල් මේ අහස මේ අවකාශ චිත්‍ර අන්දන්දයනවා. ුදුරජාසන් හන මකදම මේ ගැනහි තෙන්නේ ඒ පුරුසට පුළුවහම ේදිකෙල් හැවයි විදි චිත්‍රාද ා කාශසි පි චිත්තනල පෙන්න්න පුළුවන් විදි කරලා හ ස්වාමීනයක කරන්න බැක්ව එහෙම කරන්න බැරි මේ ආකාසයකෙන් අරූපිය දෙයක්. දැකගන්නඩ බැරි දෙයක්. ඒක නිසා ආකාශ රූපාදිනයක ලේසි වැඩක් නමේ කිව්වා ඒ කරන්න බැරියක් කියෙලා කිව එහෙම කරන්න ගොත්තුවේ මනුසට කලාතෙ වෙෙට පත්නක විර වන්නන්නේ කිය ැකිලා මහ නොවටත් ඔන්න ඔය විදිහටම. අවකාසයගේ ආකාසය වගේ ඉන්න කියකිව බුදුරජණන් දේශනා කරනවා පින්වත් මහෙන්්‍යව සත්‍යය අසත්්‍යය කලට කලට මොක් විදිර පරුවිදියට යහාපත පිණ සයහපත පිණිස මෛත්‍රියයෙන් දවේශයෙන් වචන කතා කරනකට ඔබ තර්හයිතක් ඇති කරගන්න දෙපා කියනවා. නපුරු වචන පිට කරන්න දෙපා කියලා කියනවා. ඒවගේ මෙච්චිත පතුරවාණ වාසය කරන්න කියලා කියනවා පින්වත් මහනන ඒක හරියට අවකාසේ අරූපී දෙයක් වගේ. ඔබේ හිතත් දේශ නැති මෛත්‍රී සිත යුක්තව ඉන්න කියලා කියනවා. අම් මේ අමනාපිතක් ඇති කරගන්න නැතුව. ඊලමට බුදුරජා දේශනා කන මහන්නේ මේ තවත් දුහුමාවක්. ඔන්න මන්ස්සේක හොළුවත්තක් කැරගෙනෙනනවා. ඒ හොළුවත් ඇරංගවෙල මෙයා කියනවා. බලන්ඩ මං මේ ගංගා නදය හොදටම රත් කරවනම කියලා කියන. එහෙම කියලා හිතලිවර වෙලා අර මනස්ස්‍යය හොළුවත් අවුරුල මේ වතුරි ඔබලෝ. ගංගා නදී රත් කරන්න. පුළුවමේද. ෑ පින්න්නත් මහරන්නේ මොකදේ බැරිවෙන්ඩ හේතුව කියලා කියනවා අහනවා එතට ස්වාමිනි ගංගාන දයන ගැබුරු එක මැනල අවසංකරනට බැරි එකක්. ඉතිං ඇවලුණු හුළුවත්ත ඇරගනේ ඔබු ගමන් නිෙමනවා රත්කරණක ලීසි වඩක් නෙමේයි කියලා කිව. එහෙම කරණ ගොත්තේ මනසට හෙසක් විතරයිවෙන්නේ ලාතය දේකන මහනි්‍ය ආංගේ වගේ තමයි. ඔබට කලට අකලට සත්‍යයෙන් අසතය මොක් විදිට පර වන පරුස විදිහට. හාපත පිසාත් තාහාපත පිසාක් මෛත්‍ර සිනු දේශිතිනුත් අනිත්තාගේ වචනහන් ලැබේවි. ඒ මහන් ලැබෙනකොට ඔබ හික්මෙන්න්න කිය ලකිින්වා මමනන් නපුරු වචනයක් කතා කරන්න නැහැ. ඒ වගේ මම හිතානු කම්පියෝවාසය කරනො දේශයෙන් තොරව මෛත්‍රයෙන් ඉන්නවා කියල් ඒ පුද්ගලයා කෙරෙ මෙච්චිත පතුරුවගන්න සකල ලෝක මරමුණ කන මෛත්‍රයෙන් ඉන්නවා මම හරියට ගංගා නදිය වගේ අප්‍රමාණ හිතකින් යුක්තව. ැනල ඉවරන්න බැරිහිතකින් යුක්ත ඉන්නවා කියලා ඔබ හික්මෙන්න්න කියලා කිව ඊළඟට බුදුරේ තවත්තු පමාවක් දේශනා කරනවා. මහනන බලල්හමෙන් කරව පසුම්ියත් තියෙනවා කියන. පූසගේ හමු හරි සොෆ්නිි මහත් ඇසුම්. ඒකට මේ බලල්හමෙන් කරව පසුම් ඒක හොද්දට මැදර ඇතියන්නේ ගොඩාක් හොඳට මැදර තියෙන හරිම පිරිසුද පුළුන් රොදක් වගේ. දැන්ඒ ඒ ඒ පසුම්බිය පර්ස් එක මැල්ුවකල සර සරගාන සද්‍ය රබර ගන සදමකුත් නැ. ඒතරන් ඒක සිනිද වෙලා තියෙන දැ. මනුස්සේක පොල්ලා කැරගන ඒ පසුම්බියලාකටයනවා. ඇවිල් ලිවරලා කියන මේක බලල්හමයෙන් කරප් එකක්. මේක හොන්දට මැදල තියෙන වඩාත් මැදලා තියෙන්නේ මේ ගොඩා මුදේ පුළුන් පදක්වගේ. හැබැයි බලන්න ම මේකට පොල්ල එෙන් ගහල හන ගහල ගහල සරසරගාන සද්ධේ. බරබරගාන සද්ධ ඇති කරනවා කිලිවෙරලා. අර මනුස්්‍යයා මකද කරන්නේ අර පසුම්ගට තියාගෙන ගසනව කියෙන් තල්න කියෙන බුදුරජායන මහනනිි ඒ මනුසන්ට පුළුවහන්දි කෙලෙ යි බල්හමෙන් කරපු ගොඩක් සිදු කරලාතිය. ඒ පසුම්ගියයට ගහලවෙරලා සරසරගාන සද්ධ බරබරගාන සද්ධති කරන්න. ස්වාමීනයක කරන්න බැරි වැඩක් කියලකිව. ඇයි මහර නියම කරන්න බැරි කියලවෝ. ස්වාමිනි බලලා හමෙන්කර පසුම්බිය හොදට මැදලාතිය නිසා. ොඩාක් මැදලත් ඉදසක් පුොුන් ්‍රොදක්මගේ නිසා සරසරගාන සද්්‍ය බරබරගාන සද්‍ය ඇති කරගන්න බෑ කියලා කිව්වා. එහෙම කරන්ඩ ගියෝත්ත එ මේ මනුෂසියට සිද්ධවෙන්නේ වෙහෙසක් වෙතරයි මහන්සයක් වෙතරයි කලාන්ත හෙදෙනවා කිව මාන ඔොන් ොයවිදියට තමයි කියලකිවවා. අන්න අයගෙන් ඔබට දැන් ඔබත් කල්පනා කර ඩන්නා අයගින්. ඔබට ඔබේ සමට ස්වාම්පපුරුෂයන්ගගේ බිරිඳගෙන් වඩලුව දරුවන්ගේ වඩ පුළුවන් අකළට හන් ලැබෙන වචෙන්. කලටත් තහන් ලැබෙනවා. ඒවගේ සත්‍යය දේවිදයන තහන් ලැබෙනවා. අසත්‍ය විදියට අතහන්න ලැබෙනවා. මොලොක් විදිර අතහන් ලබෙන පරු විදියටත් අතහන් ලබෙනවා. යහපත පිණිසත් අහන් ලබෙනවා ආයාපත පිණසත් අහන් ලැබෙනවා. මෛත්‍රනු තහන් ලබෙනවා දවේශයනු තහන් ලැබෙනවා. ඔන්න නොයි විදිරදැන් අපිට කලට අහන් ලැබෙනවන සත්ටයි. සත්ත්‍යයෙන්ග අහන් ලැබෙනවාන මොලොක් විදියට යහපත පිණස මෛත්‍රයට ලැබෙනවන ගොඩාක් කොඳ. නවත් ඔයිට වැඩ අපට ලැබෙන්නේ. අකලට ලාහන්ඩ ලබෙ අසත්තියෙන් පරුස විදියට අයහාපත පිණිස පවතින දවේශහිත. ආන එහ මොනහම ඔබලා ඒකට නපුර වචනකයන්්ෙ පාකකි එහෙෙනංවොයි දැන් සමාජ මාධ්‍යයවල වගේම ව වගේ කේක නින්දා අපහස කරනු ඇ කලටට ලැබෙන අකරටත් ලැබෙනු සතතියනු ලැබෙන අසතතියනු ලබෙන වැඩිපුරමතිී නාකරලට වැඩිපුරතින ආසාත්‍යයෙන්. ැඩිරදින රුවාහසන විදිහයටට. අපි ඒවට ප්‍රතිවෝද්තර ඳ බැන්ඳ මෙහෙමයි මෙහෙමයි කියන්න ගියොත්ත හෙම්. අපි හරියට අර පොළොව කොඩන් දෙනකොට බොහෝම ස්වල්ප විදිහට හිටියොත්ත එහෙම යායට ක අපපල කොටල විනාහස කරන්න පුළුවන්. ඇබැයිම පොළොව කියන්නේ අප්‍රමාණ දෙයක් ගැබුරු දෙයක් අප්‍රමාණ ගුණ දරයින්නකොට බණ නින්දා කර අපහස කරයි. මහත්පොවගේ ඉන්නවන. ආකාශ වගේ ඉන්නවන චිත්‍ර අදන්ට පුළහන් වෙට පසුබිමක් ඇදනොත්න අපි පසුබිම හදන්නඇතුව හිටිවු අපි නොර වචනයක් කියපු ගමක් අමනාපයක් වචන පිට කරපු ගමන් දවේශහිතක් ඇති කරපු ගමක් එයා චිත්‍රය අදින්ට පසුබිම අපි හැදව. එත ලස්වන චිත්‍රය අද නොය ඇත සතට නොය හැබැ අපඒ ගණගන්න ඇති හිටියෝ ඒක නිසා මේ ලෝකෙ හිස් මිනිස්සුන්ගේ වචන ගණන්ගත යුත්තුම දෙයක් නෑකිලි හික් මෙෙන්්ඩවන පුරද වෙන්න ඕනෑ. කට බුදුරජාන් දේශනා කරනවා ඔබ මේවිෙන නපුරවාච නොවකයන් දෙපා කියලකෙන හිතානු කම්පය වාසය කරන්න කියනවා. දවේශයන්තර මෛත්‍රී සිතින් වාසය කරන්න කියනවා ඒ පුද්ගලයාට මෙච්චිති පතුරවගන වාසය කරන්න කිය බලන්ට බුදුරජන්කගේ ධර්ම කොච්චට ්‍රේෂ්ටයි කියල. තමන්ට නින්දා අපහස ැනු බැනුම් කරන. එයා ගැන පවා මෛත්‍රී සිත යුක්තව වාසය කරන්න කියලා කියනවා. එ යාඩ විතන නෙමේ කියලා කියනවා. අප්‍රමාණකොට මට මහර්ඵලකොට මෛත්‍රී වඩන්න කියලා කියවා. බුදුරජණ දශනා මහනන්නේ හරියට අර බලල් හමෙන් කරපු පසුම්බිය වගේ. මටු සිලිටුව ඉන්න කියලා කියන මුදු විින්ද කියලා කියනව ම මුද වඋනාට පස්සේ අනිතඇයට ලිදවන්න පැහැ. සොෆටය. මහනනේ ඔය විදියට දේශ නැති මෛත්‍රී සිදු පතිභාගන මාසය කරන්න කියලා කියනවා. ඔය විදිහට හික්මෙන්න්න කියලා කිවවා. ඊට පසේ බුදුරජාණ දේශනා කරනවා. ඉත් මහනෙන නපුරු හොරු ඇවිල්ල හොරු කණ්ඩයින්මක් එෙනවා හතුරුකන් කරන කෙනෙක් කෙනනවා. ඒ නපුරු හොරු ඇවිල්ලා දෙපැත්තේ මිට තියෙන කියතකින්. අපි වල්ලාගෙන ගිහිල්ලවෙරලා මේ සරීරයකොටස් කපනවන අද දෙෙක කපනවා කකුල් දෙ කපන මෙහෙම කපනකොට එතකොට පවා යමෙක් සිත කිල්ටු කරගත්තොත්. එයාට මගේ අනුසාසනාව කරන්න බැරිවිල්ම කියෙන යා මගේ අනුශසාසනාව කරන කෙනෙක් නෙමේ කියලා කිව්වා ටනත් පෙන්න්නවත් මයින ඔබහක්මෙන්න්්ඩුවන ේවිද දකිවවා. මම නම් මේ හිත වෙනස් කරගන්නහැ. මන් නපුරු වචනයක් පිට කරන්න हैැ සානුකම්පීුවම ඉන්නවා. දේශයන්තුොර මෛත්‍රියෙන් ඉන්නවා ඒ පුද්ගලයාට මෛත්‍රියය පතුවාණවාසය කරනවා සකළ ලෝකය මරමුණු කරගන්න මෛත්‍රී සිතින් ඉන්නවා කියලා මහත්කො ටෙකගෝ සිතින් ප්‍රමාණ රහිතකොට. වරනැතුව දේශනැතුව මෛත්‍රියය පතුරුණුව කියලා මහනනි ඔබ විසිංවන් නො විදිර තමයි ඒක් මෙ ඕන කෙලකි සේන අපි හොදවට තේරු ගන්න ඕනේ බුදුරජාසික ධරමය තුළින් අපිට ලැබෙන ලාබේ. කැන්නේ තව අනිත් අෑ නිින්දා පහස කරන්න පුළුවන්. අනිත් අ ඇවිල්ලා අත්කකුල්ගැබවාත්. සලීරයේ කොටස් කැප්පුුවත් දේශහිතක් ඇති කර ගණඩපාර්කයන් උන්හසේ බෝෂතන් හස හැටියට මේක ඔප්පු කලා පෙන්නවා. ඉන්ඩ පුළුවන් කියලා. ක්ෂාන්තිවාදී. තා පසතුම ඇැටිටින්නකටෙම ඉපපස්සේ මේ මට මත කැටේ චුල්ල ධනපාල ජාත්‍යකයේ වගේ කඩුවේ උන්වහන්සේ පොඩි ලදුරුවා කාලෙ. කඩුවේ කොක්ුවේ තියෙන මෙහෙම කරක වනවා. එතකොටවත් ඒ අනදීපු පියරජ්ජුරුව කෙරෙහි ඒ කරන ගහල කෙරෙහි දවේ හිතක් ඇතිකර ගත්ත නැකි. බෝසතාාණන් වහන්සේ තේ විදිට උදාර ජවිතයක් ගත කලාන්න . සම්මාසම් ුදුරජන්සි කොයි තන ගප්‍රමාණ මෛත්‍ර බවක් ඇත්දෙන එසින් ඒ නිසා අපිට ශාස්සන් වහන්සේ මේ විදිහට දේශනා කළේ කරන්න පුළුවහන් නිසා. නමුත් බලන්ට අපේ සබා දැ බුදුරජාන් දේශනා කළ තින මහත්තය තරහ ඇතිවෙන ආකාර තුනක් ගැන සමහරයගේ තරහා ඇතිවෙනවා කියනවා ඒ තරහා මේ ගලයකොට පිරක් වගේ කියලා කියවා මැකින් නැ. අවුරුදුදහාය පහල විශ්ව තිබ්වත්න්. ඒ තරහා මැකෙන්න්නේ සමහරයගේ දේශය තියෙනවා කියෙනවා වැල්ලේ ඇද පිරක් වගේ කියනවා ැ අප උදේවරී වැල්ලි ඉරෑන් දොත් එහෙම හෙට උදේ නිදදමනු දවස් දෙකතුනක මැක ගිහිල්ල තවත් සමහරයගේ තරහ තියෙනවා කියෙනවා ඒ තරහ තියන්නේ ජලයේ ඇද පිරක් වගේ කියලා කියන. ත ජල හිරක් කඇන්දට මේ පැත්තෙන් නිර අධනකට අනි පැත්න මැකීක දෙනවා අපි හැම කෙනාම ඔන්න එස බහියිවල් තුනේ යුක්ත වීම එකට අපි කල්පනා කරන්න ඕනේ මගේ හිතේ තියෙන්නේ. ගලේ අද පිරක්්ද වගේ තහදද වැල්ලේ අඇද පිරක් වගේ තරහදද ජලය අඳ පිරක්වගේ තරහක්ද කිය. එහෙම බල ඉවරලා මේ තරහාවල්තුනම හොදනැ. වැල්ලේ අද පිරක් වගේඉ කේන්තය වෙලලා දවස්ෙක තුනක් ඉදල නිවෙල නතින ඒත් හොඳන නැ. මේකයින් ඉක්මනින් ඇවෙල නතිනක් ඒත් හොඳනැ. ගලයකට පිියක් වගේ තිනො ඒ හොඳන හොදනැෑ. ඒ අප මදක රන්ඩෝන දැන් අපි අපිට තීරණයෙන් අපි දෙමු අපි විමස ලබලමු මට තියන තරහ කොයි වගේද කියලා. එහම තේරුම් ඇරගෙන ගලයකොට පිරක් වගේදන යා නිතර නිතර මෛත්‍රය පුරුදු කරන්න වැල්ලද පිරක්ව රහහිතන ඒ ආදන කල්පනනා කරන්න න ඇ ම විද රහහිත ඉන්න ගැ්නු හිතතින්ඉන්න පලිගන්න දහස්ස ලන්නේ මේක මට සුදුසයක් නෙමේණකේට ඒවගේ මතමයි දිය ද පිරක් විදට මොහත්ක හ රහහිතු වෙනවා. ඒ තරහපවා අපිට අහිත පිණිස පවතින්නේ. දුක පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා එහෙම අපි කල්පනා කන හොදයට මෛත්‍රී පුරුදු කරගන්න ඕන. පින්වත් මහනනේ ඔබ විසින් මම කිය තුපමා කරගන කරපු අවවාදය ගැන නිතර සිහිපත් කරන්න ඕනි කියක මේ කියතිෙන් කැපුත් තරහහිතක් ඇති කරගන්න එපා මෛත්‍රියෙන් ඉන්න අප්‍රමාණීදින මෛත්‍රී වඩන්න කෙන යමක් මම කිව්වද. ආ ඒ ඔබ නිතර නිතර සසිහි පත් කරන්න. බේ ේදයට නිතර නිතර සිහිපත් කළොත් පින් අත්මහයන ඔබට ඔය කියපු වචනසන් ලැබෙන ක්‍රමවලින් ඉතා ස්වාල්පයක්කෝ බහුල වශයෙන් හෝ අහන්න ලැබුනත් ඉවසාගන්්ඩ බැරි බවක් ඔබට තේ දක ලැව.දෙන් අපිට වචනහර ලැබෙනවන්නේ අපට කේන්තයන් නේ වචන ැහිල්ලත්වක තමමා ගොඩා. බුදුරජාණ දේශනා කන මහනෙන ඔය කියපු විදිහට කියතු උපමා කරගන්න බ නිතර නිත කකචූපම අවාදය සිහිපත් කළොත් තේම. අර කලටත් අකළටන් සත්‍යයනුතුන් අසත් තියනොතුන් මොලොක් විදිට පරුස විදියටත් ජහපත පිනිසත් අයපත පිනිසත් මෛත්‍රීසිතීන් දවේශිති මේ කොයි ආකාරෙකින් අහන් ලැබුණත් චිකාක් කහන් ලැබනත්. නින්දා 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 අපහසම් YouTubeුබිගෙ නින්දා පේස් පුක්ුවලත් නනිදා පත්තරවලත් නනිදා මිනිස්වතරන් නිින්දා. එවන මෙෙම ආ එෙ මෙ එනකොට එනකොට ඒ කීපු වචන ඉවසාන්ඩ බැරි බවක් කොබතුළ තිීද කියලාහන. ස්වාමි නිහෙම නම් විඩ හිතුවක් නෑකිව. ඇයි ඒ කිය තුපුමා කරගන්නේ ය සිහිපත්ගේ කිය තිංකපුව තරහහි තක් ඇති කරගන්න බුදුරජාන්දේශන අන්නේ නිසා පින්නත් මහයනි ඔය කිය තුපමා කරන මේ කියාදු නවා දෙගැන නිරන්තරයම සිහිපත් කරන්න ඕනි කියකෙන. මහනන ඔබ ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස භාග්‍යතුනාසි මේ දේශනාව දේශනා කලා විික්‍ුන්ාසල ගොඩාක් සතුටනා සාධනද නම්බමින් භාග්‍යතුනාසිගේ දේශනා පිළිගත්ත කියන. එනිසා පින්නත්න්නේේ අපි අපේ ජීවිතයේ ගත කරනොට භාග්‍යතුනාසි කකචූප මවවාද නිතර සසිහිපත් කරන්නවන්න. පුළුවන් උදේ හව සපය සිහිපත් කරන්න ඕනේ භාග්‍යතුනාස දේශනා කලා කියති දෙපැත් මිට තියන කියතක් කැරගෙනවිල්ල දරුණු හොරු පිරිසක්න අත්පා කපදදි වෙන්කරදදි පවා. රහි තක් ඇති කර ගතුත් භාගතුනාසි ගනසාසන සහිපත් කරගන්න බැරිවෙනවා කියලා භාග්‍යතන දේශනා කරේ ඒ නිසා මමත් මගේ හිතේ වෙනස් වෙන් නැතිවෙන්න රහි තක් ඇතිවන්න නැතිවෙන්න මම භාග්‍යතුනාසිගේ කකජයපු මවාද සහිපත් කරනවා මම අනිත්තායග කලටත් අකළටත් සත්‍යයනුත් අසත්‍යයනුත් යහපත පිනිිසත් අආයපත්ති පිනිසාසත් මොලොක් විදියට පරුස විදියට මෛත්‍රීශෙන් දේශී මේ කොයි විදියටට අහල් ලබනත් ඒ කහල්ලබුණ සබ්දයක් කියල හිතලා අතහර ලදානවා කියල ඒ විදිර පුරදු කරගන්නවා. බුදුරජාණ දේශනා ඉතිං ඒනිසා මේ මේ අවවාධ අප නිතර සේපත් කරම් කකචුපම අවවාද ගන්තරීම සේපස් කරගන. හොද අපි අපේ ජීවිත්තද හොඳින් මෛත්‍රී පුරදු කරලා. සකල ලෝක සත්‍යකරේ අප්‍රමාණ මෛත්‍රී පුරුදු කරගන. අපි හැම දෙනාටම මේ ගෞතම් බුද්ධ ාසනයේ. උතුම් මාරි සත්‍යාව බෝධකන අප්‍රමාණ මෙත්චත වලල වහ වහා සසරදුකින් නිදහස් වෙන්න වාසනාව උදාවෙත්වා. මෙවැනි වටිනා ධර්මදේශනානරමීමට, ශ්‍රත්තා YouTube ජැනලේ සස්ට්‍රරයික් කර සීනුව ලකුණු ඔබන්න.